ද අදත් අපි ඔන්න ප්‍රශ්න පහක් ගැන කතා කරනවා මංතැන්න මේ ඔබේ එයාොටස කොන්ඩ සැක්සුම් ශිල්පි කොටසට එ පේපරකට අදාළ වෙන ප්‍රශ්න එකසි එකේඉන්ද අපි පටන් ගන්නේ අපි බලමු මොකක්ද කියලා මෙතනදී අපි කතාව කරන්නේ හිස්කබල හිස්කබල සමට ඇතිවන රෝගතත්ත්යන් ගැන. මෙහිදී ඒ නිසා කොන්ඩේ හැලෙනවා තු හිස්කබල හිස්ොරි වගේ දේවල් ඇති වෙනවා හිස්සොරි නිසාත් කොන්ඩි ැලෙනවා ඒ වගේම විවිධ දේවල් සමහරවිට කොන්්ඩ කැඩිල යන එක කොන්ඩ ඉදෙනක කකොන්ඩ සුද්ුවෙන එක වගේ තත්යන් ඇතිවෙන්නත් පුළුවන් ඒවගේම පරම්පරාවෙන් වගේ තට්ටේ වගේ පැ දෙන්නක් පුළුවන් එතුර ඒකෙ තියෙන අපි කීපයක් අඳුරගත්ත හම මේ ඇන්දරෝජනික් ඇලෝපේසිය යනු ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම බලපාන වඩා සුලභ තත්ත්වයක් මේක අපි කියලාක් පිරිමි හෝ ගැහැනු රටා හිස නැතිවීම කියලත් හයාලස්ස එකක් විදිහට අපි අඳුන්නනවා ගැහැනු පිරිමි දෙගොල්ලටම හිසකෙස් නැත්වීම. මේ කඇතරම ජානමය හේතුවලින් එන්නේ කැන පරම් පරාවෙන් එෙන දෙයක් औෂධ ලබා ගැනීම වගේම ශල්්‍ය කර්මවලිරුත් මේ ප්‍රතිකාර කරන්න පුළ අමුද අපි සාමාන්‍යයෙන් දන්නේ පරම්පරාගතය දේවල් ජානවිද්‍යාවනුව එ දේවල් වෙනස් කරන්න බැහැ කියේලද දරුණු රෝගී තත්ත්වයන් වඋනත් වෙනස් කරන්න බැහැ කියේල තමයි අඳදුරගන්න අපි ගොඩක් තුරට සමහර තැන්වලදිනංට අපිට විකල්ප තියනවතින් ඒ වගේ විකල්ප තියෙන තැනක් ලෙස තමයි අපි මේ අඳුන්වන්නන්නේ ඇන්ඩ්‍රෝජනි කලපේසිය. සියා කියන තත්තේ. මේක මන්ද පෝෂණය තයිරෝල් රෝග සහ යක්කඩ වනතාවය රක්ත හීනතාවය ඇන්රෝජණ කැලෝපේසියාවලට සමානව හිසකෙස් නැතිවීමට හේතුව වෙනවා කියලා කියෙන තුරකින් යඔබ සේවාදායකය කියනවනම් මගේ හිසකෙස් නැති වෙනවා හිසකස් හැලෙනවා මගේයාලස්ස එකක් වෙනවා කියතේ කියන වන ඉති ඔබල් ඔබලාලට පුළුව අංවාලට පුළුවන් තීරණ කරන්න රෝග විනිශ්යකින් පසුව. ඩෝජෙක් අලෝපේසියා අත්යක් තියනෝදක තිින් විශේෂණ තුර මන්ද පෝෂණය වගේ දේවල් වලට ප්‍රතිකාර කරන්න පුළුවන් තමන්ට ආහාර වලින් තයිර රෝග වලට නංගති යම් කිසි අවෂද තමයිත්‍ර යකර ුනතාවේ රක්ත හීනතාවේ වගේ දේවල් වටත් ප්‍රතිකාරන ක්‍රම තියෙනවාහම ප්‍රතිකාර කරන්න පුුවන් තත්වයක් තියෙනවා එනිසා තමයි කියන්නේ අෞෂධ මගින් සහ ශල්ල්‍ය කර්ම වලින් සමහර තැන්වලදි මේ සුව කරන්න පුළුවන්ගලා නමුත් ඉතින් ජානමය හේතුවලට අපිට ඇතැ කරනකොට සමහර විට අපිට එක කරන්න නොහැකිම වෙන්න පුළුවන්. එනිසා තියාගන්න සිද්ධ වෙන්නේ පුංචි බලාපොරොත්තුවක් විතරයි. ඊට පස්සේ අපි කියනවා හෙයා ෂේට. ්නොමල්ටස් කියලා ඒ කියන්න හිසකෙස් පතුවල තියෙන ආසාමාන්‍යතාවය විවිධ හිසකෙස් පතුවල තියෙනවා ආසාමාන්‍යතා හඟක් කලාට පතුල සිහින් මේ වගේම පතුළ දුරුවලයි හයා පැපිලාව සිහින් හයා බල්බ එක සිහින් මේවා දුරුවලයි තු මේකෙ ප්‍රතිඵලයක් විදිහයටත් කෙස් වැටන්න පුළුවක් ඉතින් ඕනෑම දිගින් ඕනෑම දැනක කෙස් කැඩිලා යන්නත් පුළම්ගද කෙස් කැඩිල යන්නවා කියන එක සාමාන්‍යෙන් සිද්ධවෙන්න දෙයක් නෙවේ මොකද අපි දන්නවා හයා එකේ තියන්නේ හය පිළමට තියන මෙ දිගු ධාර විදියට තමයිතින් හරියට බිත්තික ගඩොල් බැඳවගේ දිගු දිගු ධාර තියනෙති මේක කඩීලා යන එක හරිම ආසාමාන්‍යතාවයක් අසාමාන්‍යතාවයක් නිසා තමයි කැඩල යන්නෙි ඒකට හේතුව තමහෙයාපතුල සිහින්වීම සහදුරල්වීම කියනක තමයි අපි හඳුන්නන්න මේ වගේ තත්ත්වයක් ඇතිවන්න. ඒවගේම ඇලෝපේසිය ඇරෙක්ට කියන තත්ත්වත් ඇතිව වුණවා ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා. ජනගහරෙන් සීර දෙකකට බලපාන අතර මේක නමුන් අතර බහුලෝ දකිනට ලැබෙනවා ඇලෝපේසිය ඇරෙක්ට කියන එක ට උග්‍ර පැච් ඇලෝපේසි ඇතිවීමට හේතුව නොදන්නා කරුණකි. කෙසේ වෙට ඇතිේ ස්වයන් ප්‍රතිශක්න සංවදධනයක් ඇති බවර් සැක කරනවා කිය කියනවා. මේක හේතුව හොයාගන්න නමාරී නමු ති මේ පැච්ච එක. ඇලෝපිසිය ඇරෙක්ට හරේ. ඒරයාට කියන පැච්චක සාමාන්‍යෙන් තරුණ දරුවන්ට කොට පුංචි දරුවන්ට වගේ තියෙනවා සීට ජනගහන සීට දෙකක් ගැහැනු පිරිමි බේදයකින් තොරව තියෙනවා කියලත මයි අපිට කියන්න තියෙන තර මේකත් හිසහි කබල මතව ඇතිවන රෝගී තත්ත්වයක් කිය එක තමයි කියන්නේ පස කම්පන ඇලෝපේසියෂ ඇලෝපසිය කම්පන ඇලෝපේසියා මේ නිරන්තරයෙන් හිසකෙස් ඇදීමේ ප්‍රතිපලයක් වනාාතර සාමානය හිසකේ දිගේ ඉසකෙස් දිගේ ඉදිරිපත් කරන හිසකෙස් දිගේ ඉදිරිපත් වෙනවා කියන කියන්නේ හිසකෙ දිගේ මේක අපට දකින්නට ලැබෙනවා කියන එක තමයි. ඩැඩි ගෙත්තම් හෝ කොන්ඩා මෝස්තරවල පුරදු කරන අප්‍රිකාන අමිරිකානු කාන්තාවන් තුළ මේක බහුලව දක්නට ලබෙනවා අපේ රටේ කාන්තාවන් තුළත් මේක දක්නට ලැබෙනවා හිසකෙස් වල හිසකෙස් ඇමිනෙන පිරිමින්තුරදය දැකින්න පුළුවන් කියරකම යවා කියලා කියනවා හතුර එක්කම හේතුව ස්ථා නැවත නවත හිස්සකෙස් භාවිතා කිරම හිස්ස නැතිීමට හේතුවිය යකි කම්පන ඇලෝපේසිය කිය හිස්කබලට ස් කැලප් එකට කරන යම්යම් දේවල් නිසා එක කම්පනයට පත්තර අපි දන්නා මේ අපේ කෙස්හොඟක් කළාට අපේ ශ්‍රවණ පද්ධතිය හා සම්බන්ධයිමක බොහොම සියුම් ස්නාාව තමයි තියෙන් අපි දන්නවා මේ ගොඩක් ශබ්ද ගෝෂාකාරි සබ්ද තැන්ඩක හිටුවෝ අපේ කෙස් ැරෙනවා මද අපේ කෙස්වල තියෙන සියුම් සියුම් ස්නාය සියම් සයි මැරලයනු එතන මේ ඔ ත්‍රස්සමක අධික ගෝෂාව හරි අන නෑ කෙස්වලට ඉදි මේ වගේ මොකකාරි දැඩි කම්පනයක් එල්ල වනොත් ඇතරම මේ හිස කෙස්වල තියෙන පැපිලාව මිය යන සයිල මිය යන. ඉ ඒ නිසා තමයි කම්පනයක් නිසා කෙස් හැලිලයාම කියන එකත්ත් අපිට මුණ දෙන්න සිද්ධ වෙන්නේ එක රෝගී තත්ත්වයක් විදිහට. ඔබ කරා ආවත් ඔබේ සේවාදාකයා එවැනි තත්ව අතිරුණ ඔබට විමසීමෙන් බලන්න පුළුවන් ඔහු සමඟ කතා කරලා අධ්‍යයනය කරලා බලන්න පුළුවන් මේ හිසකෙස් නැතිවීමට හේතුමකක්ද කියලා බලන්නොට බලන්න එකට ඒවාගේ වෙලාවට දැඩිකම්පනයක් අසාහනයක් ඇති වෙන දේකදි. අධික ශබ්දයක් ඒවගේම තමා අධික සීතල උනත් ඔරොත්තු නොදන්න පුුවන් ඒවගේ අවස්ථාවල කෝඩේ හැල යන්න පුුවන්කම තියෙන ඒ වගේම තමා කැලැල් ඇලෝපේසිය මේ හිස්කබලය කියලා කැල්ලල් නිසා ඇති හිස කෙස නැතිව සමහරට හිස්කබල යම්යම් දේවල් නිසා කැල්ලලට පත්වන අපිදන පිලිස්සීමේ කැලලක් වගේ තිබුණතා කෙස් කැල්විලේන අය වර්ධනය වෙන්නේ න හැති වෙනත් තුවාල කැලක් වගේ තිබුණත් එතන කෙස් හැදන්න නැඔබ එක හොඳින් දන්න මැති යම්කිසි තුවාලකින් ඇති වෙන බ්ලොකු පැල්ලමක් වගේ තැනක නික තට්ටවගේ තමයි තියෙන්න්නේට මේකැවිල්ල කැලල් නිසා ඇති වෙන තත්ත්වයක් පවිදිර තමයි කියන්නේ අපි කැලෑල් ලෝපේසිය කියනක. එතට ඒවගේම තමයි ටයි කොටිලෝමේ නිය මගින් හිස්කබලය තුවාලවීමෙන් මේ වගේ හිසකෙස් හැලීමයාම තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. කම්පන ඇලෝපේසිය පවා කාලයක් සමඟ හිස්කබලය කැලල් ඇති කරන්න පුලන්න කම්පනේ නිසා ඇතිවෙන ඇලෝපේසියා පත්ත්වය ති වගේ කැලල්ලක් ඇතිවෙලා මේ වගේ ස්තර කැලක් බවට පත්වවෙන්න පුළන් ඇතුර ස්තීරෝම කෙසි ැතිවී යාමක් සිද්ධවෙන්න පුුවන්. එතුර ටෙලජන් ඉන්ෆන් අප ද්‍රව්‍ය ටෙලෝජන් අප ද්‍රවවේ හිසකෙස් වර්ධන චැත්‍රය වර්ධනය වන හෝ විවේ කවද. කියලි හඳුයි ටෙලජෙන් කාලය අවසානද අපි කියලා මෙලනො ජනිස සංඥා මගින් නැත් ඇනජන් අවස්ථාවට පත්වවා කියලා නැවතත් හොයා පොලි කළේ අවදි වෙලා ක්‍රියාකාරී වෙලා වැඩ කරන්න පටන්ගන්නවා කියලා අපි කියනති මෙන්න මේ තත්වය මතත් නීට පස්සේ කෙස ඇති අප ද්‍රව්වේ. හිසක වර්ධන ස හැලයාම සඳහා බලපානවා. තුට හිස්සකෙස් වර්ධන චක්‍රේබන්න හෝ විවේක අවදිය සිට හිසකෙ සීට අනුව දක්වා පමණ හදදිසිිය වැගරීමේ අවධිය දක්වා මාරුවීම තමයි මේකට හේතුවකල් අපි කියයන්නේ ඉස්සකස් වර්ධන චක්‍රේ අපිගෙනා ලයිෆ ස්ටයිල්ලෝ හයා කියල වර්ධන චක්‍රේ හෝ විවේක අවදී වර්ධන චක්‍රේදී අපිට අවස්ථාතුුණක් අපය අන්දුුරගන්නවා ඇනජන් කැටජන් සා ටෙලෝජන් කිය අවස්ථාව ටෙලජන්ගේ අවස්ථාව අවසාන අවස්ථාව අවසාන අවස්ථාවදී මෙනනෝ ජෙනිසස් ක්‍රියාත්මත වෙලා සංඥා නිකුත්වරාර්කල් පස්සේ මෙයා පොලි කළේ නැවත අ අපදි වෙලා එකක් නිපදවීම සඳහා කෙසිඳහක් නිපදවීම සඳහා පූරක සයිල එහම ැත්තම් ප්‍රජරණ සයිල නිපදව වනවා කියලා අපි කියවා. එතකොට මේක ඇනජෙන් අවස්ථාව සියට අනුවක් පමණ තියෙන අධනජන අවස්ථාව හදි සයම තෙලජෙන් අවස්ථාව කරා යනවා ඇට ඇ ඇනජෙන් අවස්ථාව ටෙලජෙන් අවථාව ඇනෙන් අවස්ථාව කැටජෙන් අවස්ථාව හ ටෙලජෙන් අවස්ථාව තුනම හැර. යනජෙන් අවස්ථාව බොහොමක්මින් කැටජෙන් අවස්ථාව කරා යාමක් තමයි මෙදර තියන්නේෙ එකකට දි මේ කෙ හැීම හේතුන බොදු තෙෙන්න් අවස්ථාවනකොට කැටජන අවස්ථාව අවසා නධීරෙනකට අනිවාරයම කෙස හැරෙනවා. ති මේකට හේතුව තමයි ඇනජෙන් අවස්ථාව අක්‍රියවීම. ඇනජෙන් අවස්ථාව ආරම්භේදීම අක්්‍රියවීම ඇතරම මන්ද පෝෂණය දරුණු ආසාධන, අධි ආතතිය දැ සමහජය තමන්ගේ පවුල කෙනෙක් එහෙම ආ ලංඟම කෙනෙක් ආදරය කරන කෙනෙක් මියයාම වගේ දේවලුත් මේ ආර්ථතිී විදිර සලකනව පි එතන මෙන්න එ පධ ශල්ල්‍ය කර්ම ශල්ලය කර්මවලට භාජනයවීම ප්‍රධරු ප්‍රසතිය වැනි තැන්වල්ද ඇතිවෙන දැඩි කම්පන සසාගත අත්දැකීමෙන් මේක වෙන්න පුළඟ කැනෙේ ඇන්නජන් අවස්ථාව අවසා ආරම්භයක් සමඟ එක තෙලජන් අවස්ථාවට ටක්දාල ගමන් කරල තෙලොජෙන් අවස්ථාවේද සිද්ධ වෙන කාරයන් කරනවායි එක කැනි කෙස්ගා හල්ලදානවා. එතකොට ඇජන් Fෆම් කියල කියන්න මොකක්ද.ඇජන් Fලව කියල කියන්න කෙස්ස ලෑචි පරිවෘත්තිය හෝ බෙදීම. ක්‍රියාකාරකම් වලක්වොන හෝ හානිකරන ද්‍රවිය භාවිතාකිරීමම හිස කෙස් නැතිවීමට හේතුවුණ කලා ැ මේක මේ හිසකෙස්සල සාමාන්‍යය ක්‍රියා කාරිත්තය සාමාන්‍යය වර්ධනය ඇන ලයිෆ් ස්ටයිල් එකට වගේ බාධ කරන හානිකරන ගවව්‍ය භාවිතා කිරීමත් හිසකෙස් නැතිවීමට හේතු වෙනවා කියෙනවා මේකර තමයි අප කියැන ඇනජන් එෆ්ලවියම් කියන තත්ත්ය ඇති කරනව කියලා ඇතුර මේ වගේ දෙයක්ො යාගේ විභාහග ප්‍රශ්නපතයට ආවහම පොඩක් කල්පනාවෙන් හිතන්න පුළුවන්කම තියෙනම් මොකක්ද මේකට හේතුව එතකොට ඔබට පිළිතුර ලිවීම සඳහනන් ඉතාමත්ම පහසු වෙනවා. එතකොට ඇනජන් අපතද්‍රවේ සඳහා වඩත් පොදු හේතුව රසායනක චිකිස්සා ද මේ වගේ ඇනජන් අවස්ථාවදී මේකට හානි කරන දේවල්වට ගොඩක් ප්‍රබලම හේතුවෙනවා චිකිස්සාාව. ඒ වගේම තමා රසායනක චිකිස්සාව වේගේෙන් බෙදෙන පිළිකායි සයිල ඉලක්ක කරන බැවින්ද. රසා අපි දන්න අපේ සයිල ශරීරය තියන සයිලේ කුඩාමකකේ එක තියෙන ඊටත් වලා කඩාමයකකි තම නිියස්්ටිය මේක බෙදදෙනවා බෙදිල දෙක් විදිහට වර්ධන වෙනවා අනිනමස නැවත දෙක් විදිහට බරිවර්ධන තින් අපි මේක තියෙනවා සයිල බෙදීම චක්‍රය කියලා. සයි බෙදීම චකරේ මේක මෙ මේ අප ද්‍රවවිය ඇනදජන අප ද්‍රා නිසා බොහෝ විට මේක පිළිකා සයිල සඳහා යිලක්ක කරනවා. අන්න ඒ වගේදී වර්ධනවන අවදයේදි කෙස්සවල ඇති කෙස්ස ඇතුළු වේගෙන් බෙදන අනෙකු සයිලවර්ට දේ පලපානු ඉතින් ඇතරම මෙ පිළිකා සයිල ලක් කරන්න බැවින්ද මේ පිළිකාවක් හැදීම සඳහා ඉල්ලක්ව වුණා සයි ගොඩක් කලාට පි හිසකෙස් සයිල විතරන්න අ සයිලුත් බලපානයේ නිසත් කෙස් හැලී කරෙන නත මේ මේ දේවල් තමයි අපි අඳුරගන්නේ. හිසේ රෝග. හි කබලේ රෝග නිසා හිසකෙස්වලට හානි සිද්ධ වීම කියනෙක් එකඇතුර දැඟ අපි මංතන කියල දුන්න රෝග. එකයි දෙකයි තුනයි හතරයි පහයි හය හතක් රෝග හක් ැන කිය දුන්නති ඔබේ විභාග ප්‍රශ්න පත්තරයට මේ එන්න පුළුවන් සමහට වෙනත් ආකාරයකින් එන්න පුළුවන් හොඳට මතකේ රඳවගන්න මොකක්ද මේ කතා කරන්නේ අපි කියන ගැනති හිස් සහ හිස්කබලේ රෝග එ නිසා කෙස්ගහටවන හානි හිස්කබලට ඇතිවන රෝග තත්තනනි සතම අපි හිස්කබලට ඇතරම ගොඩක්ලොට හානි සිද්ධවෙෙන්නේ ඉති මටික අවධානය කරගන්නකොද අපිතවත් ප්‍රශ්න හතාක් කියෙන පහද ප්‍රශන හතාක් යැන කතා කරා හිටත්ම ප්‍රශ්න කී පත්ගන කතා කනම්කදමල්ලන්ගෙල්ලගේ එන ඔබ විවාහා විභා ගෙනති අපකට මුණ දෙම අපිට පුළුවන් උදක්්වාක් අප පි කරන්න මකදයකින් ගොඩ යන්න ඇතරම දැනුම සමගින් විභාග්‍ය ජයගන්න එක තමයි මත් කියන්නමකද ඕනෑම ෆිල් එකක් අපේ ෆිල්ඩ් එකක් අපේ ඉන්දස්්ටි ියටි ඉන්දස්ට එක ගොඩ දාන්න තියෙන ොම ක්‍රමේ තමක් දැනුම වර්ධනය කරගන්න අනිත්තායට සහහි වෙමු ඒනිසා තමයි මම හැම තිස්සම කියන්න මේ අප වීඩියෝක ෂයාා කරන්න අපිට සබ්්‍රයි් සරන් දෙන්න තුර අපිට පුළුවන් හැමෝටමයි දැනුමබෙදා හදා කරන්න ගද හැමෝම මට කතා කරනවා මිස් මේ ප්‍රශ්න තියෙනවා අපිට මේ මේ දැනු මඕනේ මිස අපිට උදා කරන්න කලා ගොඩක්ට ටිකරදි මංම මේේ ලෑස්තිවෙන්න උදව කරන්න මගොද මට සපන්තියක් කරනවනං වෙන පාඩ්මාලාවක් කනන එකට මුදල්ලාය කරන්න වෙනවා එහම නැත්තන් ඉතිංඒ කරගෙන යන්න ඉතින් ටිකක් කමාරු මද පවතින තත් එත්තෙක්ක අනිත් අඇත්තෙක් මම යන්න ඕනේ මනිිකම්මට උගන්න හැබැම එක අවගලන්ට උගන්නනකොට මට ය එක නොමිල කරන්න පුලුව ඒනිස්සා තමයිම කැන මේ වැඩිරලා දෙන්න මට සප්‍රයිබස්ල වැඩිරලා දෙනක මට කරන උදව්වක් වගේම තව කෙනෙකට දැනුව ෙදා හදාගන්න කරන උදවක් ඉතින් අපේ චැනල්ල එක සබ්්‍රයිබ් කරන්න අුත් කෙනෙක්ඉන්නවන ත කෙනෙක්ට මේ යොමු කරලා අපට සබ්්‍රයිබස් ෑරගෙන දෙන්නේ වගේ අපිට කෙන්ට එකක්ේ නොගලගේ ප්‍රශ්න තියන යමු කරන්න ප්‍රශ්න කීපයක මට පිතුර දෙන්න තිවා හිතන ටකත් ම ද්‍රජ පිතුර කක මොද ගොඩක් එකතු වෙලා තියන නිසා. හොති ආයි දවක අපිහම්බම්.